आदरणीय दुवे पुत्रे ओबट शुभ दवसा अदत् अपे मेस्ते सूदानम इन्नवा ओबट पाडम गिने एन्न अद मम गिने एन्ने उसस पेल संयुक्त गणितय हदारण अपे दू दरुवन वेनुवेन पाडम अत वशयेन मेक पाडम किव्वट मम मे पाडमे कथा करन्न बलापोरोत्तु वेन्ने सैद्धांतिक कोटस नेवि संयुक्त गणितय एक कोटसट एन सीमाव कियन इतामत्म कियन्ने कलने යටතට 12 ශ්‍රේණියේ කලණේ යටතේ අපි ඉගෙන ගන්න සීමාව කියන කොටසේ ගැටලු සාකච්ඡා කරන්න තමයි මම මෙහිදී බලාපොරොත්තු වෙන්නේ. ඒ ගැටලු මම විභාග මට්ටමේ ගැටලු තුනක් මෙහිදී සාකච්ඡා කරනවා. ඒ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔබ දන්නවා සීමාව යටතේ सीमाव टीटा कोणे बिंदुवट आसन्न वन विट साइन टीटा बेदीमे टीटा एकट आसन्न वनवा कियन वेदगत् प्रमेयं तेनु इम प्रमेय आश्रयं तमा मिम पाडम गोडनगन्न मम बलापोरोत्तु वेन्ने इतिन दुवे पुते मै सीमाव कियन पाडम गैटलु ओब दान्नवा संयुक्त गणित एक कोटसे प्रश्न पत्रे सस्पेद प्रश्न पत्रे ए कोटसेट सह बी कोटसे देखे दीम अंतर्गत वेन गेटलु तीन थिंग इतामत्म वेदगत पाड़म ओबट इतामत्म सस्पेद विभागे इन मट्ट में गेटल तुना साकच्चा करल तीन में ओट इतामत्म प्रयोजन वत्वे ए वगेम ओब दान्नवा अपे मेस्टेज उसस्पेल गणिते पमनाने में हाई कोलहात श्रेणी वल्ट अदाल गणिते ए वगेम अभियोगता प्रश्न गेटलु दिनंदा जीवित मनोमय लेस गेटलु विशदाने कोहोमद अभियोगता इतामत्म लेसे पिलितुरला भागाने कोहोमद ओय वगे नोयक देवल में अपे मेस्टेज कथा करनो ओब तामत् अपे मेस्टेज यूट्यूब चैनल को सब्सक्राइब कर लेने ना පල් පහත තියෙන subscribe කියන button එක press කරලා bell ලාංඡනය click කරන්න. එතකොට ඔබට හැකියාව තියෙනවා මගේ සියලු video ඉතාමත් පහසුවෙන් නරඹන්න. එහෙමනම් අපි අද ගැටලු වලට යමු වෙමු. මගේ පළවෙනි ගැටලුව තියෙන්නේ සීමාව තීටා බිඳුවට ආසන්න වෙන විට එකරින cos තීටා බෙදීම තීටා වර්ගයේ සොයන්න. මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපි දැන් භාවිත කරන ප්‍රතිඵලයේ තමා සීමාව තීටා බිඳුවට ආසන්න වන විට සයින් තීටා බෙදීම තීටා කියන එක එකට ආසන්න වෙනවා කියන ප්‍රතිඵලය. එහෙමනම් ඔබට වැටහෙනවා ඇති cos තීටා කි සයින් තීටා ගෙන් ප්‍රකාශ කරගන්න ඕනේ. ඒ සඳහා මම භාවිත කරන්නේ මෙන්න මේ අපි ත්‍රිකෝණමිතියේදී ඉගෙනගෙන තියෙන මෙන්න මේ ප්‍රතිඵලය. cos 2යි t ත්‍රිකෝණමිති කන්න අපි මේ ප්‍රතිපලයේ අපි සාධනය කරලා ඉගෙනගෙන තියෙනවා cos 2 θ සමානයි 1 ඍණ 2 sin වර්ග θ මේ ප්‍රතිපලයේ අපි භාවිත කරන්නේ මොකද අපිට sin θ කියන එක යොදා ගන්න ඕනි මේ ගැටලුව විසඳන්න. එහෙමනම් අපි දැන් 1 ඍණ cos θ බෙදීම θ වර්ගයේ මේ ආකාරයට ප්‍රකාශ කර ගන්නවා. ඒ කියන්නේ cos θට 1 ඍණ 2 sin වර්ග θ බෙදීම 2 මෙතන තීට බෙදීම දෙක එන්නේ මෙතන 2යි තීටා තියෙනකොට තමයි මෙතනට තීටා එන්නේ. දැන් ඔබට පේනවා මෙතන තියෙන තීටා. එහෙනම් මෙතනින් කෝණයෙන් භාගයක් තමයි මෙද මෙතනට යෙදී යුත්තේ. දැන් ඔබට මේ වරහන ඉවත් කළොත් ඔබට මෙතන ඍණ 1 ඍණ ඍණ ධන 2යි sin වර්ග තීටා එනවා. එහෙනම් මෙතන තියෙන ධන 1යි ඍණ 1යි සුළු වෙලා අපිට ලැබෙනවා 2යි sin වර්ග තීටා බෙදීම 2 සහ තීටා වර්ගය. දැන් ඔබට අර අපි භාවිත කරන ප්‍රතිඵලයේ මෙතන තියෙන කෝණයම තමයි අපිට මේ පහලට හරිය තිබී යුත්තේ. ඒ වගේම සයින් වර්ග තිබිල බෑ සයින් තීටා තියෙන්න ඕනේ. ඒ නිසා මම මේ එන ප්‍රතිඵලය ගුණිතයක් වශයෙන් ප්‍රකාශ කරගන්නවා. ඒ කියන්නේ 1 සයින් තීටා බෙදීම 2කුත් आय साइन थीटा गुण क्रीम साइन थीटा बेदी देखा गत्ता हम अभी तो मैं साइन वर्ग थीटा बेदी में देखे ना इलान तो मामा इस साल क्यों हुआ वागे मेमा कोणे में
පහත හරයට හදා ගන්න ඕනේ කියන මම මේක තීට බෙදීම දෙක යොදලා තියෙනවා. නමුත් මෙතන තියෙන්නේ තීට. තීට එතකොට ගුණ වුණාම තීට වර්ගය එනවා. නමුත් වැඩිපුර හතරක් එනවා ඔබට පේනවා. මොකද මේ තීට බෙදීම දෙකයි තීට බෙදීම දෙකයි අපි අමතරව මේ බෙදීම දෙකක දාගත්තේ. එහිඳ මං ඒක නැති කරගෙන මේක තුලනේ කරගන්න ඕනින්ද මේක හතරෙන් බෙදුවා. මේ කියන දෙක මෙතන මේ තියෙන දෙක අපේ කලින් මේ සුළු කිරීමේ තියෙන දෙක තමයි මේ තියෙන්නේ. මේ හතර යෙදුවේ අපි මේ යොදපු මේ දෙක. මේ මෙතන යොදලා තියෙන මේ දෙක කියන දෙකේව දෙකක් තියෙනවා. එතකොට ඒක තුලනේ කරගන්න තමයි මම මේ එක සුළු කරගන්න මේ හතර යෙදුවා. ඊළඟට මේ ප්‍රතිඵල විභාවිත කරන්න නම් කෝණයේ ඒ අදාළ කෝණය බිඳුව කරා එළඹෙන්න ඕනේ. දැන් මෙතන තීට බිඳුව කරා එළඹෙනවා කියන්නේ තීට බෙදීම දෙකන් බිඳුව කරා එළඹෙන්නේ. ඒ හින්දා අපිට ඒක ලියන්න පුළුවන්. දැන් ඒ හින්දා දැන් මේ මම මෙන්න මේක අපේ අර අපි ඉගෙන තියෙන සෛද්ධාන්තික වලට අනුකූලව මේක සකස් කර ගැනීමක් තමයි සිද්ධ කළේ. එතකොට මෙතන මේ කෝණය කියන එකත් වැදගත්. මොකද කෝණයේ ඒ අදාළ කෝණය තමයි සීමාව බිඳුවට ආසන්න විය යුත්තේ. ඒ නිසා තමයි මම මේක තීට බෙදීම දෙක කියලා ගත්තේ. නමුත් එහිදී තීට බිඳුවට ආසන්න විට තීට බෙදීම දෙකත් බිඳුවට ආසන්න වෙනවා. එතකොට වෙනසක් වෙන්නේ නැහැ. එහෙනම් අපි ඕක ගත්තොත් මෙතන දෙක බෙදීම හතර කියන එක එක බෙදීම දෙක වශයෙන්ව. එතකොට මේ පළවෙනි එකේ තියෙන sin තීට බෙදීම බෙදීම තීටා sin තීට බෙදීම තීටා සීමාව තීට කරා බිඳුව කරා ආසන්න වන විට කියන ප්‍රතිඵලය භාවිත කරන්න පුළුවන්. මොකද මෙතන තීටා වෙනුවට තියෙන වෙනසකට තීටා බෙදීම දෙක. නම් ඒක එකක් වෙනවා. ඒ වගේම දෙවන මෙන්න මේ තියෙන සීමාවත් එකක් බවට පත් වෙනවා. එහෙනම් අපිට භාගයේ ගුණ කිරීම එක ගුණ කිරීම එක කියන එක පිළිතුර භාගයක් වශයෙන් ලැබෙනවා. හොඳයි. එහෙනම් අපි තව ගැටලුවකට යමු වෙමු. අපි දෙවනුව කතා කරනවා මෙන්න මේ වගේ ගැටලුව. මෙතන ඔබට පේනවා 1 ධන x ඍණ cos 2x බෙදීම sin 3x තමයි තියෙන්නේ. එතන x කියන x සීමාව බිඳුව කරා එළඹෙන විට. දැන් අපිට පේනවා මෙතන අපිට යම්කිසි සුළු කිරීමකට පෙර මේක අපිට අවශ්‍ය ආකාරයට සකස ගන්න ඕනි. මොකද මෙතන මේ 1 ඍණ cos 2x කියන එක තියෙනවා. ඒක අපිට එකක් ළඟට ගෙනල්ලා x කියන පදේ වෙනම ලියාගත්තොත් අපේ සුළු කිරීම පහසු වෙනවා. එහෙනම් මම ඒක 1 ධන x ඍණ cos 2x බෙදීම sin 2x මෙන්න මේ ආකාරයට ලියාගත්තා. මේ x කියන්නේ මෙතන තියෙන x මයි මේ 1 ඍණ cos 2x මන් දෙක වෙනම ලියාගත්තා. ඒ වගේම sin 2x කියන එක මං 2 sin x cos x හැටියට ලියාගත්තා. ඔබ ත්‍රිකෝණමිතියේදී මේවා දන්නවා. එතකොට අපි නැවතත් ඉස්සෙල්ල වගේම cos 2 t සමානයි 1 ඍණ 2 sin වර්ග t ප්‍රතිඵලය මෙහිදීත් භාවිත කරලා අපිට මේ වරහන ඇතුළ තියෙන 1 ඍණ cos 2x කියන එක සුළු කරගන්න පුළුවන්. එතකොට cos 2x වෙනකොට අපි දැම්මා 1 ඍණ 2 sin වර්ග x කියලා. එතකොට නැවතත් 1 ඍණ එකත් එක සුළු වෙනවා. ඍණයි ඍණයි ධන වෙලා මෙතන තියෙන ඍණත් එක්ක මේ ඍණ කියන එක ගුණ වෙලා එතකොට එනවා 2 sin වර්ග x. එතකොට හරයේ වෙනසක් උනේ නැහැ. මං හරයේ ඒ ආකාරයෙන්ම මෙතන ලියලා තියෙනවා. දැන් අපි කරන්නේ මෙතන ඔබට පේනවා තියෙන්නේ එකතුවක් හැටියට. එමනම් අපි ඉගෙනගෙන තියෙනවා සීමාවක මෙහෙම එකතුවක් තියෙන අවස්ථාවේ ඒක සීමා දෙකක එකතුවක් හැටියට ගන්න ලියන්න පුළුවන්. ඒ කියන්නේ x බෙදීම 2 sin x cos x කියන එක එකක් හැටියට ලියනවා. එතකොට මෙතන 2 sin x cos x කියලා එන්නේ නැවත sin 2 x මයි. ඉතින් පළවෙනි සීමාව අපිට ලියන්න පුළුවන් x බෙදීම sin 2 x කියලා. ඊළඟට දෙවෙනියට තියෙන්නේ එකතු ධන ලකුණින් පස්සේ තියෙන්නේ දෙකන් 2 sin වර්ග x බෙදීම 2 sin x cos x. මං එතෙන්දී නම් 2 sin x cos x කියන එක මේ ඒ ආකාරයටම ලිව්වා. මං ඒ ආකාරයටම ලිව්වේ මෙතන sin x සහ මෙතන 1 sin x එක
සුළු කරගන්න අවශ්‍යයි. ඒ වගේම මෙතන දෙක තියෙනවා මෙතන දෙක තියෙනවා. ඒ සුළු කිරීම කරගන්න අවශ්‍ය හින්දා ඒ ආකාරයටම ලිව්වා. නමුත් මෙතන එහෙම ලියන්නේ නැහැ. මොකද අපිට එතන අවශ්‍ය වෙන්නේ අර sin 2x බෙදීම 2x ආකාරයට මේක සකස් කරගන්න. එහෙමනම් ඊළඟට අපි ඒ ආකාරයට සකස් කරගත්තොත් මෙතනදිත් අපි අර ප්‍රතිඵලයමයි භාවිත කළේ. එතකොට අපි ඒ ආකාරයට සකස් කරගත්තොත් අපිට මෙන්න මේ ආකාරයට ලියන්න පුළුවන්. දැන් අපිට මේ ප්‍රතිඵල දෙක මේ ආකාරයට තියෙනවා. අපි එහෙමනම් දැන් මෙන්න මේ පළවෙනි සීමාව අර අපේ ප්‍රතිඵලය යොදන්න පුළුවන් sin 2x බෙදීම 2x ආකාරයට සකස් කරගමු. එතකොට මේක අපිට ලියන්න පුළුවන් හරේ ලැබේ මාරු කළා 1 බෙදීම sin 2x බෙදීම 2x කියන එකට. එතකොට මෙතන කෝණය 2x මෙතන කෝණය 2x නමුත් තිබුණේ x. මෙතන තියෙන x නේ. දැන් 2x වුණා. හින්දා මේ දෙක අපි වැඩිපුර දෙක දාගත්තා. ඒ දෙක කියන එක සුළු කරගන්න ඕනේ. හින්දා මම මෙතන භාගයකින් ගුණ කළා. ඒ කියන්නේ මෙතනට 2 යොදලා තියෙනවා. එතකොට වෙනසක් වෙන්නේ නැහැ. ඊළඟට තමයි මේ කෝණය 2x වෙන කෝණය තමයි සීමාව බිඳුව කරා ලැබිය යුත්තේ අපි ප්‍රතිඵලයේ යොදන්න. නමුත් අපිට තිබුණේ x කියන සීමාව තමයි බිඳුව කරා ලැබෙන්නේ. නමුත් x බිඳුව කරා ලැබෙනවා කියන්නේ 2x බිඳුව කරා ලැබෙනවා. ඒකින්ද ඒක වෙනසක් වෙන්නේ නැහැ. එහෙනම් සීමාව 2x බිඳුව කරා ලැබෙන විට කියන එක අපිට ලියන්න පුළුවන්. දැන් ඔන්න අපිට මේ පළවෙනි එක අර ප්‍රතිඵලයේ යෙදී යුතු ආකාරයට අපි සකස් කරගත්තා. දෙවෙනි එක වෙනසක් නැහැ. එතකොට මේ sin x මෙතන එක sin x එකක් එක සුළු වෙලා sin x වෙනවා. මේ දෙකට දෙක සුළු වෙනවා. ආයේ හරේ cos එකක් ඉතුරු වෙනවා. දැන් එහෙනම් ප්‍රතිඵලයේ යොදමු. එතකොට මෙතන සීමාව sin 2x බෙදීම 2y සීමාව 2x බිඳුව කරා ලැබෙන විට මේක එකක් බවට පත් වෙනවා. සීමාව එක වෙනවා. එතකොට එක බෙදීම එක කියන්නේ එකයි. එහෙනම් මෙතන ඉතුරු වෙන්නේ භාගය විතරයි. දැන් එහෙනම් වෙන වෙන වශයෙන් අපි sin x සහ cos x x බිඳුව කරා ලැබෙන විට සීමාව හොයමු. එතකොට sin බිඳුව කියන්නේ බිඳුවයි cos බිඳුව කියන්නේ එකයි. ඒ අනුව මෙතනට ලැබෙනවා බිඳුව බෙදීම එකක්. ඒ කියන්නේ ඕනෑම සංඛ්‍යාව බිඳුව ඕනෑම සංඛ්‍යාවකින් බෙදුවාම බිඳුවයි. ඒ අනුව අපිට පිළිතුරු ලැබෙනවා භාගයක් හැටියට. හොඳයි, අපි තව එක ගැටලුවක් විසඳමු. හොඳයි, අපි දැන් බලමු තුන්වෙනි නිදසුන. ඒකේ තියෙන සීමාව x ලැබෙනකොට බිඳුව කරා sin ඉන්වර්ස් 3x බෙදීම sin ඉන්වර්ස් x. දුවේ පුතේ ඔබට මේ sin 3x බෙදීම sin x තිබුණා නම් ඔබට මේ ගන්න මේ ගැටලුව ඉතාමත් පහසුවෙන් හදන්න පුළුවන්. නමුත් මෙතෙන්දී sin inverse තියෙනවා. නමුත් ඔබ දන්නවා sin inverse කියන එක අපිට sin වලින් ප්‍රකාශ කරගන්න හැකියාව තියෙනවා. ඊට කලින් මම මේ දෙක හරය සහ ලවය වෙන වෙන වශයෙන් අරගෙන සීමා දෙකක් වශයෙන් ලියා ගන්නවා. සීමාව sin inverse 3x සහ එක බෙදීම සීමාව එක බෙදීම sin inverse x හැටියට එහෙම ලියා ගන්නකොට මම මෙතනට මෙතන තියෙන දැන් ගත්තේ sin inverse 3x නේ. නමුත් අර අපිට අර ප්‍රතිඵලය යොදන්න ඕනි. හින්දා මෙතන කෝණයම මම මෙතනටත් 3x වශයෙන් යොදාගත්තා. එතකොට මෙතන වැඩිපුර 3ක් එනවා. ඒක සුළු කරගන්න ඕනි. හින්දා මම මේක 3කින් ගුණ කළා. ඊට පස්සේ දැන් තවමත් මේ x වැඩිපුර යොදාගත්තු එක ඒ ආකාරයෙන්ම තියෙනවා. මම තාම ඒක වෙනස් කළේ නැහැ. දැන් මෙතන sin inverse අපිට ලියා ගන්න ඕනි 1 යට sin inverse බෙදීම x හැටියට. මොකද අපේ අර ප්‍රතිඵලය යොදන්න තමයි අපේ අරමුණ. දැන් එහෙමනම් මෙතන x කියන එකකින් අපි බෙදුවා. එතකොට මෙතන x කියන එකකින් බෙදුවා. දැන් මේ x සහ මේ x කියන එක සුළු වෙන හින්දා සමස්තයේ මේ කියන්නේ මේ මුලින් තිබුණේ එකම වෙනසක් නැතුව ඒ විදිහටම මේ ආකාරයට ලැබෙනවා. දැන් අපි ඉස්සෙල්ල වගේම කතා කළා වගේම දැන් sin inverse 3x කියන එක ඇල්ෆා කියලා ගමු. ඒ වගේම sin inverse කියන එක ඒ sin inverse x කියන එක බීටා කියලා ගමු. එහෙම ගත්තාම ඔබ දන්නවා එහෙනම් අපිට sin ඇල්ෆා ප්‍රකාශ කරන්න පුළුවන් x 3x හැටියට. ඒ වගේම x ප්‍රකාශ කරන්න පුළුවන් sin beta හැටියට සහ 3x ප්‍රකාශ කරන්න පුළුවන් sin alpha හැටියට.
දැන් අපි ඔය ප්‍රතිඵලය ගිහිල්ලා මෙතනට ආදේශ කරමු. එතකොට sin inverse 3x කියන්නේ alpha, 3x කියන්නේ sin alpha. මෙතනත් එහෙමයි sin inverse x කියන්නේ beta, x කියන්නේ sin beta. එහෙමනම් ඔය ප්‍රතිඵලය දුවාම අපිට මේ ආකාරයට ලබා ගන්න පුළුවන්. දැන් මෙතන අර ඉහත තියුණ මේ 3 තමයි මේ තියෙන්නේ. එහෙනම් sin inverse 3x කියන්නේ alpha, 3x කියන්නේ sin alpha. මෙතන එක බෙදීම sin inverse x කියන්නේ beta සහ x කියන්නේ sin beta. දැන් නැවතත් එතකොට x එළඹෙනකොට බිඳුව කරා alpha බිඳුව කරා එළඹෙනවා. මෙතන x එළඹෙනකොට බිඳුව කරා beta බිඳුව කරා එළඹෙනවා. දැන් එහෙමනම් අපි එහෙම අපිට අවශ්‍ය ප්‍රතිඵලය ලියාගමු. අපිට අවශ්‍ය ප්‍රතිඵලය ලියනකොට එතකොට එක බෙදීම දැන් මෙතන තියෙන්නේ alpha බෙදීම sin alpha. එහෙනම් එක බෙදීම sin alpha බෙදීම alpha කිය හැටියට මේ සීමාව ලියා ගන්න පුළුවන්. එතකොට තමයි අපිට අර ප්‍රතිඵලය යොදා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට මෙතන එක බෙදීම හැටියට තියෙනකොට මෙතනත් හරියලා වේ මාරු වෙලා sin beta බෙදීම beta හැටියට එනවා. එතකොට beta බිඳුව කරා එළඹෙනුට දැන් වෙන වෙන වශයෙන් අපිට පුළුවන් සීමාව යොදන්න. එතකොට මෙන්න මේ කොටසේ සීමාව කියන්නේ එකයි, මෙතන සීමාව කියන්නේ එකයි. ඒ අනුව අපිට ලැබෙනවා 3 මේ තියෙන ළවයේ තියෙන එක, මේ තියෙන මේ සීමාවෙන් ලැබුණු එක එක බෙදීම එකක් හැටියටත් මෙතන ලැබෙනවා එකක් හැටියටත්. එහෙනම් ඉතින් අවසාන පිළිතුර අපිට ලැබෙනවා 3ක් හැටියට. එහෙනම් දුවේ පුතේ මම මෙතන ගැටලු 3ක් සාකච්ඡා කළා. එකිනෙකට වෙනස් ආකාරයේ මේ ඉන්වර්ස් ගැටලුව ඔබ සමහර විට විසඳලා නැතුව ඇති. එහෙමනම් එවැනි ගැටලුවක් විසඳන්නේ කොහොමද කියන එක මම සාකච්ඡා කළා. මෙවැනි ගැටලු මම ඉදිරියේ දිගින් දිගටම සාකච්ඡා කරනවා. සියලුම පාඩම් ඔස්සේ ඔබට මෙම channel එක ඉතාමත්ම ප්‍රයෝජනවත් වෙයි. මම මේ යටින් දාලා තියෙනවා මගේ channel එකේ link එක. ඔබට පුළුවන් මේ link එකට click කරලා මගේ ඉතිරි A level පාඩම් සියල්ලම නරඹන්නේ. එමනම් දුවේ පුතේ අපි තවත් මේ වගේම හරවත් පාඩමකින් ගැටළු විසඳීමකින් ඔබට A level විභාගයට උසස් ප්‍රතිඵලයක් ලබා ගන්න ප්‍රයෝජනවත් වන හරවත් දෙයක් ඉගෙන ගන්න නැවත හමු වෙමු. ඔබට ජය.